Shaa. Wrong turn. Shaafm wrong turn. In a min. හැමෝම බලාගෙන හිටිය චරිතය තුෂාර සුබසිංහ. මොකද අපි පසුගිය කාලේ අපි අරගෙන ආපු හැම රෝන්ටර්න් සෙග්මන්ට් එකකම වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් තුෂාර සුබසිංහ ගැන ඔබ ලිව්වා. ඔබ කමෙන්ට් කරා. අපි බලාගෙන හිටියා. එනම් මෙන්න අද ඔහු ඇවිල්ලා. තුෂාර අයිබෝවන්. අයිබෝවන්. මට තුෂාර තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තුෂාර සුබසිංහට මෙච්චර ආදරයක් ලබන්න තුෂාර ඇත්තටම මේ ෆීල්ඩ් එකේ ඉන්න මොනවද කරලා තියෙන්නේ ඇත්තටම මම ඉවත් වුණානේ මම ඉවත් වෙලා ඉංග්ලන්ඩ් ගියා ඔය ගිහිල්ලා ඉඳලා ආයෙත් මම ලංකාවට ආවනේ ඒ ඇවිල්ලා මගේ බෑන්ඩ් එකත් නැති වුණා ඇත්තටම ඔය ඔක්කොම අතරතුර මම බැලුවා මට මොකද්ද කරන්න පුළුවන් ඉන්නකොට මල්ලි කෙනෙක් ඉන්නවා ඒ මල්ලි පොඩි පෝස්ට් එකක් ඇදුවා තුෂාර සුබසිංහ ප්‍රසංග සඳහා කැඳවාගෙන ඉමු කියලා ඒක මං හිතන්නේ දෛවේ මාර වෙනසක් වුණා ඒ වගේම මිනිස්සු ආදරය කරන්න ගත්තා මොකද මම ෂෝ එකකට ගිහිල්ලා මට කරන්න පුළුවන් උපරිම දේ මං කරනවා ඒ ඒ ඒ කාලය තුල මට තව ෂෝ එකක් ගැන මං හිතනවට වඩා ඒ වෙලාවේ සමහරක් කරලා මගෙත් එක්ක යන දෙන්නත් මට කියනවා මේ ඔයා දැන් අර වැඩේට යනවා කිව්වට මෙතන ඔයා විනාඩි 45ක් විතර මාර ෆන් එකක් කරන් ඉවදේ ඔ මොකද මේ ඔක්කොම අවසානයේ මැරෙනවානේ මිනිස්සු ආදරේ ඇත්තටම මේ තට්ටියට ආදරේ ඒක මං හරි පින්වන්තයි මොකද සංගීත අයියා අපේ එලි කියන්නේ ඉලෙක්ට්‍රික් බෑන්ඩ් කලාවෙන් එලියට ගියාට පස්සේ ඒ ඒ ඒ කාලෙ තමයි මම මතු වෙන්නේ ඒ හරහා මට ලැබිච්ච ආදරෙත් එක ඇත්තටම මිනිස්සු ආදරේ මං හිතුවේ නෑ මට මෙච්චර දෙයක් ලැබෙයි කියලා මම ලොකු ගායන ශිල්පියෙක් නෙමෙයි ඇත්තටම මේ ලොකුවට සින්දු කියන්න බෑ සින්දු ටිකක් හදාගෙන තියෙනවා කතා කරන්න පුළුවන් මිනිස්සයාගේ හදවතට කතා කරන්න මිනිස්සු වලින් මම ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් ඒ ආදරේ තමයි තියෙන්නේ. තුෂාර සුබසිංහ ඇත්තරම රටවටේ කොහේ හිටියත් කොතන ගියත් තුෂාර සුබසිංහ ඉන්නව නම් එතන නැත පාළුවක් නැත හිස් තැනක් කියලා බය නැතුව කියන්න පුළුවන්. වර්තමානයේ ඇත්තරම මම මේ කතාව කියන්න ඕන මේ මූණ ළඟ තියාගෙන කියනව නෙවෙයි. වර්තමාන වේදිකාවෙ මම දකින්නම ආසම කෙනෙක්. තැන්කියු මචං. ඒක ඇත්තම අවංකවම ආදරෙන් කියන්නේ. කතා දෙගන්නේ වර්තමාන වේදිකාවේ දකින්න මාස කෙනෙක් මෙයා ඉන්නවා කියන්නේ ඕනම වැඩක් පිරිලා අර පිරෙනවා කියන්නේ හරි ඒ කතාව එහෙම වෙනකොට තුෂාරට චෝදනා එන්නේ නැද්ද මිනිස්සු අනන්තවත් ඇවිල්ලා තියෙනවා සමහර ෂෝ වලට එනවා කියලා යන්නේ නැහැ කියලා චෝදනා තියෙනව නේද එහෙම නැහැ එහෙම කියන්නේ මේමයයි දැන් මම ඒ කතාව කියන්නේ බෑ සමහරක් විතර මම ෂෝ දෙකක් අරන් ඉන්නකොට කෙනෙක් මට කතා කරනවා එතකොට මම එයාට කියන්නේ ඔයා වැඩේ දෙන්නට කමක් නැහැ පුළුවන් නම් විතරයි මම ඒ වගේ ෂෝල ඇඩ්වාන්ස් ගන්නෙත් නෑ ආ මොකද ඇඩ්වාන්ස් ගත්තොත් අනිවාර්යෙන් යනවා ඉතින් මම ඇඩ්වාන්ස් ගන්න ඒ වගේ තැන්වලදී අනිත් එතනදී සමහර වෙලාවට රසිකයන්ට කරන පොඩි හානියක් කියලා හිතෙන්නේ නැද්ද කට් අවුට් එක දකින්න තුෂාර ඉන්නවා තුෂාර බලන්නව මිනිස්සු එනවා හැබැයි තුෂාර නැති වෙනවා ඒක තව එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලං වෙද්දිම සංවිධායකයෙක් එන්න එපා කියද්දි මොකද කරන්නේ එතකොට මම මොකද කරන්නේ ඒක රසිකයා දන්නේ නැහැ සමහරක් ෂෝ වලට ළඟටම ගිහිල්ලා මේ කිට්ටුවේදී අයියෝම හරවගෙන යන්න දෙන්න එපා. ඒ වගේ අවස්ථා තියෙනවා. පුළුවන් තරම් ට්‍රයි කරන රසිකයව රස ගන්නවන්න ගීතයෙන් එහාට දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න. මේ ළඟදී හෙට්ටිපොළ ෂෝ එකකට මගේ අතින් මිස්ටේක් එකක් වුණා. ඒ කියන්නේ මම ඒක කියලා ගත්තේ. මම අර ගත්ත ෂෝ දෙක තියෙද්දී. නමුත් කාලය හරස් වුණා. ඊට පස්සේ එතනට ගැලපෙන කෙනෙක්ව ඒෂණිකව යොදාගෙන තිබුණා. ඉතින් මම සමහර කට් අවුට් වල මම ඉන්නවා මම ඒ ෂෝ එක දන්නේ නැහැ. අවසානයේ රසිකයව අපේ අම්මට දැන්නලු යන්නේ. ඒකයි ඇත්ත කතාව. දැන් තුෂාර හරි. ඒ කතාව එක ඒ විදිහට සාධාරණේ කරද්දි මේ දවස්වල ලොකුවටම කතා වෙන දෙයක් තමයි තුෂාර බජට් එක. කලාකරුවන්ගේ බජට් එක. ලක්ෂ ගණනින් කලාකරුවන් අය කරනවා. සමහර චෝදනා කරනවා මේ ආඩිස්ලා මේ මහා පොළොවේද පය ගහලා ඉන්නේ කියලා චෝදනා කරනවා. තුෂාරට මේ චෝදනාව එන්නේ මොන විදියටද? මට ওই චෝදනාව ඇවිල්ලා නැහැ. මොකද හේතුවක් කියන්නම්කෝ. සමහරක් තැන් සාක්ෂි ඉන්නවා ඒක මේ විශ්වයෙන් කියයි සමහරක් ෂෝ වලට ගිහිල්ලා ඉවර වෙලා මේ ඒක මර හදවත කියලා එකක් තියෙන බොක්ක තුසාරය අපේ කමේ වැඩි දාගෙන ඔන්නෝ එන්නේ කෝල් එක ඉතින් දැන් කියනවා අරය ඇවිල්ලා ඉන්නවා යාට පරක්කුයි අරස්ටා ඇවිල්ලා ඉන්නවා යාට පරක්කුයි තෝර අරය ඉන්නවා ඒගොල්ලන් මං කිව්වා දැන් දාලා අර ඔක්කොම දාලා ඉවරලා දැන් වැඩි ඉවර වෙලා එක මේම දෙන්න සමහරක් වෙලාවට ෆිට් එකට වෙච්ච දේවල් දිගැල්ල බලද්දි රුපියල් 20000
පාලොස්දා සමාරක්කය වැඩිවල එල්ලගෙන අයියේ හෙට දාන්න මට කෝල් එකක් දෙන්න සමාරක් ඒ කෝල් එක තාමයි නේනෝ නෑ ඔ ඒක එන්නේ නෑ ඒ වගේ තමයි මට මතක් කරන්න ඕන දෙයක් මේක මගේ හදවතේ හැමදාම තියෙනවා මේක උනේ ආනමඩුවේ ආනමඩුවේ ෂෝ එකක් ගාලි වල දැන් මම බලන් ඉන්නවා මගේ මුදල ලැබෙනකම් ඊට පස්සේ ෂෝ එක කරුම් මල්ලි මගේ ළඟට ආව තුෂාරයි මේ 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 හදවතින් කියන අවංකව කියන්නේ සාක්ෂි දිනනවා තුෂාරයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලගේ සල්ලි ටික මට දෙන්න පුළුවන් මට තව පැය භාගයක් දෙන්න පුළුවන් මං කොහොමද හරි ගෙදරට ගිහිල්ලා සීරියම් බයික් එකකුත් දැන් ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ එතන නැවතුවා නවත්තලා පුවා මේ අයිය හරි තව පොඩ්ඩක් ඉන්න කියලා දී මිනිස්සෙක් ආවා මං ගිහම දැන් මම මොකද කරන්න දන්නේ කියලා බයික් එක උකස් තියන්න මං කොහේ කරන්න එපා ඔහා බයික් එක ගෙනියන මම යන්න ඒ වගේ වගේ මම නෙළුවේදිත් ඒ ආකාරයට මුණා සන්ෆ්ලවර් බෑන්ඩ් එක ප්ලේ කරේ ගියාට පස්සේ එතන ප්‍රශ්නයක් ඒ කියන්නේ සල්ලි නැතුව මං ඉතින් රුපියල් 10000ක්ද කොයි දේකලන් දුන්නා සිංකල් ඔක්කොම බැලලා ඒ වගේ කෙනෙක් මං මට සල්ලි ප්‍රදාන නැහැ සල්ලි ඕන ජීවත් වෙන්න නමුත් ලක්ෂ ගණන් වලට යන්නේ නැහැ තව දෙයක් තියෙනවා මං හරි විරුද්ධ දෙයක් මේක මං කෙලින් කියන්න එපා Facebook එකේ කාටවත් ලක්ෂ ගණන් ගන්නවා කියලා බනින්න එපා. ඇයි ඒ බනින්නේ? ඒ බැනල ඔබමයි ගේන්නේ නේද? ඒ කෙනාට බනිනවා. නමුත් මේ රටේ ඒ කියන කෙනා ඉල්ලන ගාන දීලා ගෙන්නන්න නැද්ද? ගෙන්නනවද නැද්ද? ගෙන්න අවස්ථා තියෙනවද? ගෙන්න අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් හොඳම දේ තමයි ඉතින් ඒ වගේ ගණන් කියන අය ගේන්නේ නැතුව ඒ මිනිස්සුගේ නමට හානියක් නොවෙන්න වෙන කරන්නේ. එච්චරයි. මොකද මිනිස්සුමයි අපි ඇති කරන්නේ මිනිස්සුමයි අපි නැති කරන්නේ මොකද රසිකයන් පුළුවන් අපිව රජ කරන්නද යා රසිකයන් පුළුවන් හදවතින් ගලව විසි කරන්න ඕකයි මම නම් සල්ලිමත්ම ජීවත් වෙන්නේ දැන් අද සමහර කෙනෙක්ට අපි ගියා කොහෙද මේ කොහෙද කියන්නේ ඔය පදවි ශ්‍රීපුර පදවියේ කියා ඉතින් ඒ ගියපු ගාන මේ සාමාන්‍ය ගාන මට යන්න එන්න මෙතනින් ගියා කාලබිල ඔක්කොම රුපියල් 36ක් විතර ගියා. ඊතර ගේන පොඩි ගාන ඉතුරුනේ. එහෙමයි මම මිනිස්සු ගැන නමුත් අර අපි එහෙම යද්දී ඒ ෂෝ එකකටම ඇවිල්ලා තිනෝ ඔය ඔය කියන ලක්ෂ ගණන් වල ගන්නයි. මුදල තරම් ඔක්කොම කළේ ඒගොල්ලන් ගිහිල්ලා. මේ දවස්වල කලාකරුවන් ලක්ෂ ගණනින් තමන්ගේ ගාන උස්සලා තියෙනවා. ලක්ෂ 1 2 3 4 5 6 ඕ 10 15 20 දක්වාම ගිහිල්ලා තියෙනවා. ඒ කලාකරුවන්ට තුෂාර සුබසිංහ කියන්නේ මොකද්ද? ඒ වැඩි හොඳයිද නෑ මේමයි මේක ශ්‍රී ලංකාව මේ රටේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා රසිකයන්ට ඉතින් මේමයි මැරෙනකන් සින්දු කියන්න අවශ්‍ය නම් තමන් කියන මුදල ඒක සාධාරණ වෙන්නත් ඕන මොකද මිනිස්සු මම ඉස්සලා කිව්වේ මෙතනින් හදවතින්ම ගලවලා කරන්න පුළුවන් මිනිස්සු එහෙමයි අපේ ශ්‍රී ලාංකික මිනිස්සු අනිත් එක ලක්ෂ ගණනින් කියන එක මට නම් තේරෙන්නේ නැහැ මොකද ලක්ෂ ගණන් වලට යන්න අමාරුයි මේ රටේ කලාවේ හැටියට ප්‍රවීණයෝ ඉන්නව අදටත් රුපියල් 30000 25000 ඇවිල්ලා සින්දු කියලා යනවා. ඉතින් රසිකයාගෙන් ඇවිල්ලා රසිකයාට ලක්ෂ ගණන් කියන එක ගැන මම නම් හිතන්නේ මොකද මම දැකලා තියෙනවා. ඇවිල්ලා කියනවා මට වෝට් කරන්න, මාව ගේන්න, මට මේ දේ කරන්න කියලා. ඊට පස්සේ ඇවිල්ලා අර වගේ මුදලකට ගිහිල්ලා නැති වෙනවට වඩා හොඳයි තමන්ට ලැබිච්ච දේ රැකගෙන කාලයක් ඉන්න එක. මොකද මට කියන්න බෑ පුද්ගලික ඔයා මේ ගණන් කියන්න එපා කියලා. හැබැයි රසිකත්වය ගැන හිතන්න right ඒ තුෂාර සුබසිංහ ඔබ කියන කලාකරුවා ගැන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න තුෂාර සුබසිංහ ඇත්තටම අපි දන්නවා බොහොම සාධාරණ මිල ගණන් යටතේ යනවා කියලා අපි දන්නවා ඉතින් තුෂාර සුබසිංහ සංගීත කණ්ඩායම් තුලින් තමයි වේදිකාවට ඇවිල්ලා වේදිකාව ජයග්‍රහණය කරගෙන ඔබේ හදවතේ බොහොම ලගින්ම තැම්පත් වෙන විදියට මතකයන් එකතු කරලා තියෙන්නේ තුෂාර සුබසිංහ ඉස්සරහට සංගීත කණ්ඩායම් එක සම්බන්ධ වෙන අදහසක් තියෙනවද මේ යන විදියත් එක්ක බෑන්ඩ් දෙකක් එකතු වෙන්නේ ගන්නේ වෝලාරේ විස්තරය දන්නවා වෝලාරේ සංගීත කණ්ඩායමේ කලාකරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ මමයි දිනේෂුයි අපි ගායන ශිල්පීන් හැටියට බෑන්ඩ් එකට දෙන්න පුළුවන් සපෝට් එක දෙනවා ඒත් සමහර තැන් වලට යන්න බැරි වෙන තැන් තියෙනවා. ඒ අපේ කාර්යබහුලත්වය. ඒ සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් නෙවෙයි. කලාකරුවෙක් විදිහට යන්නේ. නෑ. බෑන්ඩ් එකේ ඒ කියන්නේ වැඩේට කතා කරද්දී අනිවාර්යෙන්ම අයියා රක්මිමන අයියා කියනවා. තුෂාරත් ඉන්නවා, දිනේෂුත් ඉන්නවා මොකද කියන්නේ. ඒක අපි එතනට ඇතුළත්ව ඉන්නවා. නමුත් අර අපිට සමහරක් තැන් වලට යන්න බැරි වෙනවා. ඒක මගේ තියෙන වැඩත්. ඒක අක්මිමන අයියා තීරුම් ගන්න තමයි. මේක උනේ හිටපු පුද්ගලයෙක් වෙනුවෙන් මම එතනට ගිහලා උදව්වක් කරා අවසානයේ උදව්වත් වැරදි පැත්තක් වුණා. අවසානයේ එතන රැඳුණා. මේ සපෝට් එක දෙනවා. ඔව්. ආයේ කවදා හරි ඉතින්
එනවනම් මගේ බෑන්ඩ් නැත්තම්. හැබැයි දැන් නම් එහෙම හිතෙනවා අඩුයි. නමුත් කියන්න බෑ. හිත කියන දේ වෙනස් වෙනවා. ඒ කියන්නේ දැනට බෑන්ඩ් එපා වෙලා වගේද? ඇත්තම කලකිරුණා. ඒකට හේතුව මගේ අතේ තිබිච්ච පොල් ගෙඩිය මම තව එක්කෙනෙක් එක්ක බෙදාගත්තා. මම කොඹ බයිමයි දෙන්න මේ පොල් ගෙඩිය පුළුවන් තරම් ප්‍රයෝජන ගමු. නමුත් කාලයක් ඇති මන් දන්නේ නැහැ පොල් ගෙඩිය වරන් ගියේ. ඒ වගේ සීන් එකක් නේද. අන්තිමට වාඩ පොල් ගැව්වා. අන්තිමට පොල් කියන්නේ අනේ මන්. හැබැයි ඉතින් මේමයි. දැන් ඇරිලා බලද්දි පොල් ගෙඩිය කාටවත් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. තුෂාර සුබසිංහ සංගීත කණ්ඩායමක් එක්ක ඇවිල්ලා මේ වන විට තමන්ගේම පරිසරය හදාගෙන තියෙන්නේ. ඔය ජෝතිපාලගේ සින්දු, ජෝතිපාල මහත්මගේ සින්දුම වැඩියෙන් පට්ට ගහනවා කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තම ආසයි. මොකද ලංකාවේ ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් දැනෙන්න හැඟෙන්න වෙනම විදියකට කියන එකම කලාකරුවා තමයි සුරේ. සුරේන්ද්‍ර පෙරේරා. ඒක වෙන ලව් එකක්. ඒවා වෙනම ලව් එකක්. මම ඇත්තම මගේ ස්ටයිල් එකට ජෝතිපාල මහත්මයාගේ සින්දු මම කියනවා. මම හරි ආසයි. ඉතින් ඇත්තම අලුත් සින්දු නිර්මාණය කරලා තේරුමක් නැහැ කියන දේ දැන් පොඩ්ඩක් ඉන්න එකට හේතුව තමයි දැන් ඉන්නේ වෙන රැල්ල. දැන් තියෙන්නේ නිකන් අර දැන් කොස්සට අමුතු සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒකට දැන් එන වචන කාලයක් අරගෙන මම ගායනා කරපු භාගයක් සින්දු කාලයක් අරන් මම ගායනා කරපුවා. ඒක මට ලැබිච්ච විදිය. ඉතින් යෝතිපාල මහත්තයාගේ සින්දුයි දැන් එක එක සින්දු අරගෙන ඉතින් ආද චාමරගේ සින්දුවක් කිව්වා. සින්දු කාමරය ඇවිල්ලා. සින්දු කාමරය ඇතුලේ. ඉතින් අන්න ඒකයි මම හදවතට එකඟව මට පුළුවන් දේ මම කරන්න බලන බැරි දේ කරන්නේ නැහැ ඩිලන්. මිනිස්සු මට බනිනවා. මම අනන්තවත් දැකලා තිනවා මට බනිනවා. මම මේ පෙරේදා දැක්කා මොකක් හරි දෙයකට දාලා තිබුණා පිටකොටුවේ තැඹිලි කපුව එක අද. අවුලක් නැහැ. මොකද දන්නවද? මේ ඔක්කොම නැති වුණොත් ආයෙ එන්න පුළුවන්. මට ලොකු හීන නැහැ. හෙට මගේ මේ 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 තියෙන මේක වා දන්නවා ඇති. කොරෝනා කාලේ වාරි බිත්තර විකුණුවා, එළවලු විකුණුවා. කවුරුත් කරේ නැහැ. නමුත් ඒකටත් සමහරක් අය කිව්වන්න මේමයි කියලා නැහැ. මාමට එක්රෙක් සෙච්ච පිරිසක් ඉන්නවා. මම මේ පිරිස බඩගින්න තියන්නේ. මම ඒගොල්ලන්ට කන්න දෙනවා. ලොකු පිරිසකට මම කන්න දෙනවා. ඒක මම විතරයි දන්නේ. මට ඕක ප්‍රචාරය කර කර මේම කරා කිය කිය ඇවිදින්න මම කැමති නෑ. මම පිරිසකට ඒ දේ කරනවා. එතකොට ඒ අය වෙනුවෙන් ඒ දේ කරන නිසා මගේ ටාගට් වලට මම යනවා. ඉතින් හරි දේ తీරුම් ගන්නවා. තුෂාර සුබසිංහ මහා මන්දිර තනන්න සල්ලි එකතු කරලා තියෙනවද? නෑ. බැංකුවත් කියලා මට account වල සල්ලි නෑ. අද ගත්ත අද කෑව බිව්වා. හැබැයි මේ රටේ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න, මේ අහිංසක දුප්පත් ශ්‍රී ලාංකික මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න මං ගයක් හදාගත්තා. මට සැනසෙන්න විදිය ගන්න පුළුවන්. මං මේ ප්‍රශ්නේ ඇහුවේ ඔයාගේ කතාව එකතැනකදී කියවුණා මම හම්බ කරන සල්ලි වලින් මහ පිරිසකට කන්න දෙනවා කියලා කිව්වා. ඔව්. මං ඒ පිරිස කියන්නේ මේ මගේ නිවාණ ඇතුලේ මම ඉදේ කරනවා. මොකද මම මගේ නිවස ඇතුළේ ඉන්න අයට දෙනවා කියන්නේ හැමෝම මාහරා ජීවත් වෙන්නේ. එතකොට ඒ අයට අවශ්‍ය කරන දේවල් ටික බලන එක මගේ යුතුකම. ඊට අමතරව මාරි දැක්කත් මිනිස්සුෙක්ට උනත් මට දෙන්න පුළුවන් නම් මම ඒ දේවල් කරා. මම කවදත් එහෙමයි. මම කඩේ කර ගිහලා පොඩි කඩේකින් කෑම කෑවොත් අපි කියමු රුපියල් 10යි කියලා. මම වැඩිපුර රුපියල් 200ක් කර දීලා ඉන්නේ. එම්නිස් වහනවයි කියලා නෑ. ඒ මිනිස්සයා පාරක් කරගෙන කඩයක් කරන ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මගේ නිවහනේ වගේම මාපිසක් කියන්නේ ජීවිතේ හරි පින්වත් දෙයක් තමයි. ඔයා දන්නවද මිනිස්සු වෙනස් වෙනවා. බල්ලා වෙනස් වෙනවා. මංගා බල්ල ගොඩක් ඉන්නවා. හරි තමයි බලාගන්නේ. ඒගොල්ලන්ටත් කන්න දීලා ලොකු වෙයි. හැබැයි හැමදේම ඒගොල්ලන් තමයි බලන් ඉන්නේ gedare. තුෂාර සුබසිංහ ඔන්න අද රෝන් ටර්න් සෙග්මන්ට් එක ඇතුලේ බොහොම ලස්සන කතා බහක්. සමහර වෙලාවට ඔබ නොදන්න ගොඩක් දේවල් අද එළියට ආව කියලා මට හිතුණා. අද මේ කතා බහ ඇතුලේ සංගීත කණ්ඩායමක ශිල්පියෙක් එළියට ඇවිල්ලා තමන්ගේම නමක් හදාගෙන පාර හදාගෙන ලංකාව විතරක් නෙවෙයි විදේශ රටවල පවා ආදරය ලබන්න පින් කරලා තියෙනවා. ඉතින් ඒ ආදරයට අපි ඇත්තටම හරි ආසයි. තව දෙයක් මට මතක දෙයක් කියන්නේ. ඔයයි මායි අපි ඔක්කොම එකම බෝට්ටුවේ නේ. ඔයාලා වෑන් එක හරි බස් එක හරි මේ ආයතනේ බෝඩ් එකක් අරන් ඇවිල්ලා සංගීත ප්‍රසංග ළඟ තියද්දි අපි මම මේ මේකේ ට්‍රක් එකේ සින්දු කියන මිනිස්සේ
මේ ට්‍රක් එකේ සින්දු කිව්ව මිනිස්සේ ඒ අර අර රෝඩ් ෂෝ වල රෝඩ් ෂෝ වල අපි ඒ කාපු කට්ටත් එක්ක අදටත් අපි ඔළුව ඉදමුන්නේ අද ඔයා ඉන්න ලොකු තැනක ඒක දකිද්දී ආසයි මමත් මොකක් හෝ තැනක ඉන්න නිසා අපිට කතා කරන්න එතකොට ඔයාලා ඇනවුන්ස් කළා මං ගැන කියනවා මං ඒකයි කියන්නේ මොන දේ ලැබුණා අපි ලස්සන තවංකො ජීවත් වෙනවා මම චන් ඩිලන් ඔබ මගේ මේ වැඩේ වරෙන් කිව්වොත් එන්නවා කාලයක් ගිහිල්ලා අර ලොකු ලෙවල් වලට යන්න අර තුෂාර අන්තිම ප්‍රශ්නේ කවදා හරි දවසක ඔයා ප්‍රසංග වේදිකාවේ එලිමහල් ප්‍රසංග වේදිකාවේ ගාන ශිල්පියෙක් විදියට රාමු ගත වෙලා ඉන්න තුෂාර බොහොම තැන්පත්ව ඉන්ඩෝ ෂෝ වල දකින්න කෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නව නම් ඒ වෙනුවෙන් පාර හදා ගන්නට යම්කිසි ව්‍යායාමක් තියෙනවද ඔයා ගාව? ඔව් මම ළඟදි සිං කරා පොඩි වැඩක සිං කරා එතකොට ඒ හිටපු එතන හිටපු කෙනෙක් ප්‍රවීණෙක් මට කිව්වා තුෂාර මරු ඔබට පුළුවන් හැබැයි මෙතනට ගැලපෙන සින්දු ටිකක් හදාගන්න කිව්වා. ඒ වගේම මේ කාලෙත් එක්ක අපිට වෙනස් වෙන්න වෙනවා කිව්වා. මම ඒකටත් අවශ්‍ය කරන දේවල් දැන් කරමින් ඉන්නවා. නමුත් ඉතින් එච්චර පිනක් ලැබෙයිද නැහැ. නමුත් අර මේ වදයක් තියෙනවා. ඇඟේ තියෙන විසෙත් එක්ක ස්ටේජ් එකෙන් බහිනවා කියන එක ලේසි නෑ. නේ. ඒක ලේසි නෑ කිව්වට පාට පුළුවන් ඒ වැඩේට යන්න. ඔය දෙකම බොහොම ලස්සනට හසුරවන්න පුළුවන් ලස්සන හඩක් ඔයාට තියෙනවා. Thank you. ඕනම කෙනෙක්ගේ හිත නිවන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා කියලා මට දැනෙනවා. අර චාමර වීරසිංහ මහත්මයාගේ සින්දුවක් ගායනා කරා සින්දු කාමරේ සඳට සඳෙලියට. ඒ සින්දුව අහද්දි මට හිතුණා ඔයාට තව පාරක් හදාගන්න. තව තැනක් හදාගන්න. Thank you. තව වෙනම වේදිකාවක් හදාගන්න. ඔයාගේ හදවතේ ලොකු කල හැකියාවක් තියෙනවා කියලා. Thank you. ඒ වගේම මේ රෝන් ටර්න් මේ කරන මේ ප්‍රෝග්‍රෑම් එකේ විදිලන් අපි දෙපාරක් හම්බෙලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි. මොකද මිනිස්සුගේ සත්‍ය කතා කරන්න පුළුවන්. මිනිස්සයා කවුද කියන එක කතා කරන්න පුළුවන්. ඒක ඔයා හරියටම ගන්නවා. ඉතින් මම කියන්නේ අර එක එක සබන් වල රැවටෙන්නේ නැතුව හරි සබන් කැටේ වල්ලා ගත්තොත් මිනිස්සුන්ට තේරුම් ගන්න ගමනක් යන්න පුළුවන්. ඉතින් මා ගැන ලෝකයා මොන දොස් කිව්වත් මේ විශ්වයේ මං කවුද කියන්න දන්නවා. මේ විශ්වයේ ඔයා කවුද කියන්න දන්නවා. අපි කාපු කටු දන්න. අපි කාපු කටු කවුරුත් කෑවේ නැහැ. නේ. අනිවාර්යයෙන්. ඒ කට්ට වෙනස්. මම රුපියල් 100 රෝඩ් ෂෝ සින් කරේ. රුපියල් 100 රෝඩ් ෂෝ සින් කරේ. සමහරක් වෙලට ඒ සින්දු කියලා ඒ ගමේම ඒ ට්‍රක් එක නවත්තලා තියෙන ගමේම මාම කෙනෙක්ගේ බට්ටිය කිල්ලක් කන. එහෙමයි අපි. අදට මම ඕන දෙයකට ඕකේ. Thank you. තුෂාර සුබසිංහ අපි හදවතින්ම සුබපත්වන චරිතයක් ජය වෙන්න ඕන කවදාවත් වරදින්න එපා යන හැමතැනම තියෙන හැම පියවරක්ම වරදින්න නැතුව ලස්සනට ගමන යන ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තුෂාර සුබසිංහ ජය වේවා අපි ලබන සතියේ තවත් රෝන් ටර්න් එකක් එක්ක හම්බෙමු Thank you.